ාමිතීදී තාමත්ම වැදගත්වන හැඩතලයක් තමයි ත්‍රිකෝන කියලා කියන්නේ. ත්‍රිකෝන කියල කියනගොට අපිට එකවරම මතක්කෙනවා කෝන තුනක් කියන එක ඕ ජාමිතිය හැඩතලයක් තියෙනවා ෝන තුනක් සහ පාද තුනකින් සමන්්‍යත වන සංවත තලරූපයක් ඒකට තමයි මේ ත්‍රිකෝන කියලා කියන්න. ත්‍රිකෝනයක අවයව දෙකක් තියෙනවා. කෝන සහ පාද තමයි මේ අවයව දෙක එතකොට මේ ත්‍රිකෝන අපිට එක නම්වලින් හඳුන්වන්න පුළුවන් මේ එක්ෙක් අවය අවය වෙනවෙනම අරගෙන. අපිට පුළුවන් කෝන කියන අවයාවය අරගෙන මේ ත්‍රිකෝන වර්ගී කරණය කරන්න නැත්තම් මේ ත්‍රිකෝනොවලට නම් දෙද. අපිබලමු කොහමොද මේ එකක කරන්නේ කියලා. කෝනවල විශාලත්ව අනුව ත්‍රිකෝන වර්ගී කරණය කරන විදිී අපි බලමු. ඕල්ට පේනවා මේ රූප සටහන් වල පලවෙනි රූප සටහන තියෙනවා ත්‍රිකෝනයක් ඇඳලා. ඒ ත්‍රිකෝනේ අභ්‍යන්තර කෝනමල් ලකුණු කරලාතියෙනවා. ල්බීටා කියලා ඒවගේ මතම මේ ටීටාල්බීට කියන මේ කෝන එක්ක් කෝනේ විචාලත්තය අංසක අනුවට ව අඩුයි කියලමං යටටින් දාලාති නො හයි් කරල වලට පේන යම්කිසි පාටකකි ඒක කියන්නේ මොකක්ද ටීට කමාවක් ඇල්කමාවක් බීටකම අංසක අනුවට වඩ අඩුයි ඒකෙන් කියන්නේ මෙ ත්‍රිකෝනේ මේ එක්ක් කෝනයක් අංසක අනුවට වඩ අඩුයි අන්සකනුවට වඩා අඩුයි ඇ අන්සකනුවට වඩා අඩුයිබීට කියන එක අන්සක අනුව කියනු විශාලත්වයට වඩා අඩුයි මෙවැනි ත්‍රිකෝන වලට ගනිතේදි ජාමිතියදී කියෙන සුල්ලු කෝනි ්‍රිකෝන කියල නමක් දෙනවා හරි දෙවනි ත්‍රිකෝනයෝ ල්ට පේවා ඒ ත්‍රිකෝනය නම් කරලා තියෙනවා ABCBC කියලා ට්‍රිකෝන සාමාන්‍යය නම් කරන සම්මත ක්‍රමයනුව කැපිටල් ඉග්‍රීසි හොඩි අකුරුවෝලින් ABC එකකොට වාල්ට පේන මේ ත්‍රිකෝනේ Cඒකෝණයබ කියන කෝනේ අගේ අන්සක අනුවක් වෙනවා Cඒකෝණය B අන්සක අනුවක් වෙනවා Cඒකෝනය B සමානයි අන්සක අනුවක් වෙනවා ඒ නම් මෙන්න මේ වගේ ත්‍රිකෝන ැ වලට කියන අපි ශ්‍රජිකෝණ ත්‍රිකෝන කියලා ශ්‍රෘජිකෝණි ්‍රරිිකෝන ඒ කියන්නේ අපිට ඒ එක මෙහෙම කියන්න පුළුවන් යම් කිසි ත්‍රිකෝණයක එ කෝනය එක විශාලත්වය අන්සක අනුවක් වනවානම් එම ්‍රිනය රිජ්ුෝන ්‍රිකෝන වේ කියල අපිට නිර්වචනය කරන්න පුළුවන් ඊ ළඟට තුංව නිරූප සටහනයෝවල්ට පේනවා ත්‍රිකෝනයක් තියෙනවා ත්‍රිකෝනේ නමතමයිQR R එතෝට මේ තිෝනෝන R කියන අගේ අන්සක අනුවට වඩ විශාල වෙලා තියනෙන නැත්තං කෝනේන්සක අනුවට වඩ විශාලයි කියලා සලකුණු කරලා තියෙනවා කොළපාට හයිලයි් කරලා තියෙන තැනවල්ට පේනවා. Pි Qෝනේ R විශාලයි අන්සක අනුවට වඩා එනම් මේ ත්‍රිකෝණයට අපි කියනවා මහාකෝණී ත්‍රිකෝනයක් කියලා නැත්තං අපිට කියන්න පුළුවන් යම් කිසි ත්‍රිකෝණයක එක්කෝනක විශාලත්වය අන්සක අනුවට වඩා වැඩිවේනම් එම ත්‍රිකෝනේ මහා කෝණී ත්‍රිකෝණයක් ලෙස හුන්නනු ලැබේ කියලාපිට නිර්චනය කරන්න පුොළුවන්. හරි ඔය විදිහයට තමයි මේ විාලත්වය අනුවු ත්‍රිකෝන වර්ගී කරණය කරන්න. අපි බලුමු ඊල්ලඟට පාදවල විශාලත්වේ අනුව කොහොමද මේ ත්‍රිකෝන වර්ගී කරණය කරන්න කිය. මොකද පාද තමයි අනිත් අවයවය මේ ත්‍රිකෝනවල තියන. අවයාව දෙකෙන් එක අවයාවයක් වෙනවා පාද කියන එක. හරි. පලවිනි රූප සසාට වාල්ටේන ත්‍රිකෝනයක් ඇදලතියනවා නම් කරලතිනවා ABC කියලා ත්‍රිකෝනේ නම් කරලා තියනවා කියන පාදය එකයි ඉරකින් මං කපලති නො AඒAC කියන පාදය ඉරි දෙකින් කපලතිය නවා ABCBC කියන පාදය ඉරි තුනකින් කපලති නවා අල් පෙනවා කුඩා සල්ල රේකා කණ්ඩයන්නොලින් මං කපලතියනො මේ පාදයන් ඒක තේරුම තමයි AAB කියන පාදය ABCBC කියන පාදය සහ Cඒ කියන පාදයන් හි දිගවල් වල විශාලත්වයන් එක න එකට වෙනස් කියලා දක්වන්න තමයි මේ එක නෙකට වෙනස් ඉරිකෑලි යොද්දලා තියන්නේ එක ඉරිකෑල්ලක් B පාදේරි කැලි දෙක් B.. පාදේ රි කැලි තුනක් විදියට දක්වල තියෙන්නේ මේ පාදයනි විශාලත්ව එකිනෙකට වෙනස් කියලා දක්වන්න. එහෙනම් මෙවැනි පාදතුනෙහි විශාලත්ව නැකිනෙකට වෙනස් වෙනවා නැත්තම් පාදතුනම අසමාන වෙනවා අනම් අපි කියනවා මේවට විෂම පාද ත්‍රිකෝන කියලා. ඒවගේ ම තමයි මේ වගේ ත්‍රිකෝණයක් ඇඳලා ඔයාලා මේ වගේ ඕෝන මැනල බැලුවත්ත එහෙම අභ්‍යන්තර කෝන අභ්‍යන්තර කකෝන තුනම විාලත්වය එක එකට වෙනස්ව වෙනවා හැබැයි අභ්‍යන්තර කෝන තුනේ මේ එකතුව අන්සක එකසි අසුවකුත් වෙනවා වල්ට මතකඇති. ඊළග ්‍රිකෝන අපි බලමු ඊල්ළඟග ්‍රිකෝනේ නම් කර තියෙනවා PQRR කියලා හැබැයි ඒ ත්‍රිකෝනේ වල් පේවා PQ මත එක ඉරිකැල්ලක් QR කියන පාදෙත් එක ඉරිකැල්ලක් P කියන එකත් එක ඉරිකෑල්ලකින් තම කපලති එකේ තේරුම තමයි මේ පාද තුනම සමාන වෙනවා PQR සමානයි Q R සමානයි R කියව කියලා අපි කියනවා මේකට අපි කියනවා පාද තුනම සමානවන ත්‍රිකෝණයක් සමපාද ත්‍රිකෝණයක් කියලා. ඒවගේම තම සමපාද ත්‍රිකෝණයක් යාල ඇඳලා ඒක කෝන තුන වෙනවෙනම මැනල බැලුවොත් ඒ ෝණ තුනුම සමානයනවා. ඒ වගේම තමා ඒ කෝණ තුනේම අගයන් අන්සක හැටබැගින් ඔයාලට ඒ කෝනමානේ තිලා මනින්ට එක ඇඳල බලඩ අනිවාරයෙන් එක කරන්න. එතුකට මේ සමපාද ත්‍රිකෝණයක එක්ෙක් කෝණේ විචාලත්වේ අන්ස හැටක්. විය YouTubeමයි. එහෙනම් මේ අන්සක හැටේ වතුනක් එකතු නම් එක සිියසුවක් වෙනවා හරි. ඊ ළග ට්‍රිකෝන වාල්ට පේනොව මඇැදලති න ස්STU කියලා ට්‍රිකෝනයක් මේ ත්‍රිකෝනේ ස්ST කියන පාදේ TU කියන පාදයට සමාන වෙනවා. නමුත් ස් U කියන පාද මේ පාද දෙකටම සමානවෙන්න ඇඒ න්දමක් නොසමයි කියල දාලති න. කියනෙ සාමාන ලකුණන එකරිකෑල්ලකින් හරට කපලති නෙනව වල්ට පේනවා ස්ට සමානයි T නොසමයි ස්SU කිය එකේ තේරුම තමයි ස්ට සමානුනත් මේ පාද දෙකටම ස් Uූ කියන පාදේ විශාලත්වය සමානවේ නෑ කියන එක ඒ මේ වගේ ට්‍රිකෝනවයක් ගත්ත හම ඔල්ට පේනවා පාද දෙකක් විතරයි සමානවෙලාති. එම් මේකට කියනවා පාද දෙක් සමාන ත්‍රිකෝණයක් සමදවීපාද ත්‍රිකෝනයක් කියලා. අපිට මෙහෙමත් කියන්න පුළුවන්. යම් කිසි ත්‍රිකෝනක පාද දෙකක් සමානවෙනවනං මෙම ත්‍රිකෝනේ සම දීපාද ත්‍රිකෝණයක් ලෙස හඳුන්න්නනවා කියලා නිර්වාචනය කරන්න පුළුවට. ඒවගේ මතමයි මේ සම දවීපාද ත්‍රිකෝණයක් ඕල ඇඳල බලන්න ඒ කල්ල මේ සමාන පාදවලට ඉදිරියන්තිෙන කෝනවල අග්‍යියන් මැනල බලන්න. නැත්තම් මේ කෝනතුන මැනල බලන්න. එතකට ඕයාලට එනවා අපපුරු සබන්ධතාවයක්. ඒක මේ විදියට එන්නේ. මන්න්නහම වල්ට ඒ Ts කෝනේ U සමානයනවා T U කෝනයsස් කියන අගයන් වලට ඒ කියන්න මේsස් කියන තැන තියන කෝනේ අගයි U කියන ැ තියෙන ෝනේ අගැයි සමාන වෙනවා. ඔල්ට පේනවා Ts U කියනකෝනයයි Tෝනsස් කියන එකයි මේ සමාන පාදෝලට ඉදිරියෙන් තියෙන කෝන. වලට පැහදිලිිය පේනවා සමාන පාදෝලට ඉදිරියෙන් කෝන යන කෝන දෙ එකක තමයි ඒ එහෙනම් මේ සම දීපාද ත්‍රිකෝණ එක තවත් විශේෂ ලක්ෂණයක් තමයි සමාන පාදවලට ඉදිරියෙන් තියෙන කෝන සමානවෙනවා. සමාන පාද දෙකට ඉදිරියෙන් තියන කෝන දෙක සමානයවා ඒක තමයි ඔයාල ඔය මැන්හම එන අගියන් සමාන වෙනකෙන් අපි තේරුම්ගණ්ඩ ඕනිි. හරි නමුත් TෝනU මේ කෝන දෙකටම සමානවෙන් නෑ කියන එක තමයි මම වෙතන සංකේතාත්මකව ප්‍රකාශ කරලා තින්නවල්ට පේනවා TෝU සමානයි TUෝ නොසමයි S TෝU කියල දක්වලා තියෙනවා. ඉතිං ඔය විදිහර තමයි මේ පාදවල විශාලත්වය අනුව ත්‍රිකෝන වර්ගී කරණය කරන. ඉතිං මේ කෝනල විශාලත්වය අනු ත්‍රිකෝණු වර්ගී කරන විදිිය පාදල විශාලත්වය අනුව ත්‍රිකෝන වර්ගී කරණය කරන විදිහ අල දැනගන්න අපි ඉදිරියට කතාකරමු තවත් ්‍රිකෝනෝල මොනවද තිෙන ජ වි සහ සිদද්ධන් කරল මනවා කිය.